ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචන එල්ල කරනු ලැබුවා. ඇතැම් ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුද හමුදාවද ප්‍රකාශ කර සිටියා. ඉන්පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප පළ කරමින් ඇතැම් පුද්ගලයන් කියා සිටියේ තමන්ට නිසි වේලාවට ආහාර ලබා දීම සිදු නොකළ බවයි. තවත් පුද්ගලයෙක් කියා සිටියේ බීමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස සාදා ගියායි. මේ සියලු චෝදනාවන්ට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණෙක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණා. අපිට සලකන එක නම් සලකනවා බොක්කෙන්ම. කටින් ඉල්ලුව හැම දෙයක්ම දුන්නා. ෆ්‍රී වයිෆයි, රෑ එළි වෙනකල් බාත්රූම් අලුතින් හැදුවා. උදේ වෙද්දි හදලා ඉවරයි. මෙහෙම කන්න දෙනවා නම් තව මොනවද අපි ඉල්ලන්න ඕනේ? ඒ තවුලකට තියෙන්නේ අපි එක්කම ඉන්න සමහරක් හිතන් ඉන්නේ උන් වෙන ලෝකෙකින් ආවා කියලා. උන් ඉපදිලා ඉන්නේ තරු පහේ හෝටල් වල කියලා. අපිට නම් මේ හොඳටම ඇති. මාසයක් වුණත් ඉන්නම් තියාගන්නවා නම් ආදරෙයි බොක්කෙන්ම ශ්‍රී ලංකා ආමි කියලයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තබා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.